කොඩිකාර කියන්නේ මේ මේ ඌ නිකන් බඩුකාරයා. ඔය මෙයා හැම තියන් හිටියේ මෙයා කවුද මේ ජානකි විජේරත්නෝ තියන් හිටියේ කිහිලි රඹු කෙල්ල වේව තියන් හිටියා මිනිහා. විජේරත්නෝ තියන් හිටියේ කිහිලි රඹු කෙල්ල වේව තියන් හිටියා මිනිහා. කිහිලි රඹු කෙල්ල වේව තියන් හිටියා මිනිහා. මේ ජානකි විජේරත්නෝ තියන් හිටියේ කිහිලි රඹු කෙල්ල වේව තියන් හිටියා මිනිහා. මම වයසක තමයි බඩුකාරයා නේද? කොලියට දෙනවා. ඔව් ඔව් ඒ සබ්ජෙක්ට් මම හිතන්නේ කොලියට දෙනවද කියලා. සෙල්ලම් තියෙන කොලන්ට අතරද්ද. මම කියන්නේ. ඉතින් ඒක ගාමන්ට් තියෙන මිනිහා තමයි ගොඩක් උදව් කරුවේ සම්දෙට මෙයාට. ඔව්. ඊට අතර රාජපක්ෂ. හා. අන්තිමට මෙයා මේ කෝට්ටේ අක්කර එකමාරක ඉඩමක් ගන්න ලීඩ් එක ගෙනihin දුන්නා. හා. ගෙනihin දුන්නාම මෙයා හරි මම බලලා කියන්නම් කොඩි ඇරේමි කියලා කිව්වල. ඔව්. කියලා අපි දෙකකින් විතර කිව්වලු මේක හරි නෑ ඩී ක්ලියර් නෑ. මේ ටෑගි ඔක්කුවත් දීපු එකක් ඉස්සෙල්ලම තියෙනවා නොහොම කියලා මේකල කොහොම හරි මට අපෑරියා. ඔව්. අවුරුදු කාමරාතර විතර පස්සේ ආපහු මේ ඉඩම විකුණන්න තියෙනවා කියලා මෙයාටම කැරකිලා ආවා. කාටද මේ කොඩි කාටද? කොඩි කාටද? මූ අරගෙන බලන්න. ගන්න. නෑ බැලුවාම ජීදාස් රාජපක්ෂ තමයි ඕන. මට හුඩු නෑ බඩු දැන් ඉතින් කුණුහරක ඉවරයි. ඒ වගේ මිනිස්සු නේද මෙයා? ඔව් මිනිස්සු සක්ලිමු. අපේ පත්‍ර මල්ලිලා කතා කරනවලු මේ සර් ඉන්ටර්වයුව එකක් ගන්න ඕනේ කියලා. එතකොට විජේදාසගෙන් ආ මල්ලි මිනිස්සු හම්බෙමු නැත්නම් ඔෆිස් එකේ හම්බෙමු. ගෙදරට ගෙන්නන්නේ නැහැ. ගේ පෙන්වන්න බෑ ඌට. ඒ පෙන්නන්න බෑ ගේ. ඒ පාරෙන් මහල් අනිත් පාරෙන් තමයි මේ කුස්සියෙන් බහින් එක පාරකින් මතුරේ අනිත් පාරෙ. මේ මාලිගාවක් ලුනේ. ඔව්. ඔය ඔය අපි දන්නේ ගේ පිටරට තියෙන ඉන්න. අමරිකා අනිවාර්යෙන් සේනාධිපති අර ඇමරිකාවේම ගෙවල් රන් දීලා ඇති මොකද? ආපෝ. නැත්නම් ඔය තරම් කඩේ යන්න ඕනද සර්? මොනවද කතා? මොන කඩේ යාම ගියාද? ඒ කියන්නේ කිව්වන්නේ මේ කිසි එයා අධිකරණ ඇමති ඉන්නකම් ගෝඨාභය සනාධිපතිව අතනකට ගන්න බෑ කියලා ස්ටේට්මන්ට් එකක්. ඔව් ඔව් ඔව්. ඔයිති පොඩි කතාවක් නෙවෙයිනේ. ඉතින් ඇත්තටම මේක කරානේ නීතිපතිව සම්පූර්ණ බ්ලොක් කරේ නීතිපතිගේ ප්‍රතිරෝපේ නැති කරේ ඔය කාලකන්ණි මිනිහනේ ඒක. තමයි. මම ඒකද කිව්වන්නේ මම එළියට අවිල්ලා දැන් සිතිකොත් කිව්වානේ මෙයාට හොද කාන්තා කටයුතු ඇමති කියලා. මිනිදියට කිව්වා කියලා විජයස අයින් වුණා. මොකද්ද යාට හොඳ අමිත අධිකරණ ඇමති නැතුව මොකද්ද හරියන්නේ කියලා. මම වගේ බ්‍රේක් නැන්නේ මම කිව්වා කාන්තා කටයුතු ඇමති තමයි හොඳ කියලා. ආ ඒක යකාන කරලා තමයි මිනිහා අර මට නඩුව පැටලෙව්වේ. මිනිහාගේ චන් මහරගම චන්දෙල්ලු සුනිල් පෙරරා කියන එකේ ලවාලේ අධිකරණයට අපහාස කරන නඩුව දැම්මේ මට. දැන් ඒක පුට් නෑරේස ඒක තමයි. ඒ කියන්නේ දැන් මුන් දැන් එදා අපි ගියා අපිට නෝටිස් අවිල්ල තිබුණෙත් නැහැ. ඒත් අපි ගලෙන් ගියා බලෙන් මාධ්‍ය වල දැක්ක කියලා අපි ගියා. ඔව්. ඒ ලෝයි සුමන්දිරන්නේ එයා කිව්වා මේ ප්‍රකාශය රංජන රාමනායක කරූ ප්‍රකාශය වික්ටයිවන්ගේ මේ නොනිමි අරගෙන පොතේ තිබුණා.